තිකුණාමලේ වෙරළ. තිකුණාමලේ වෙරළ කියන්නේ නිකම්ම නිකන් ට්‍රිප් එකක් ගන්න ඕන තරක් නෙමෙයි. ඒක හැංගීමක්. නිදලා බලන්න. මේ තියෙන්නේ පොළොවට දිවිච්ච කුණ්ඩගමඩාවට ගිහින් එන ගමන. ඕනේ මේ අපි යන්නේ. කුණ්ඩගමඩාවක් අස්සර තමයි අපි යන්නේ මේ පොළොව යට තියෙන්නේ. ගුවන්ද? එන්න. එන්න වෙහෙන්න මේ කුණ්ඩගමඩාවක් අස්සින් අපි යනවා දැන් කොහොම පොළොස්සන්න තමයි අරුයි. ඔව් අපි මීටර 50ක් 60ක් විතර ආවා. අපි බලමු බලන්න තාත්තා ගිහිල්ලා. මේක කුණ්ඩගමඩාවක් කියලා කියන්නේ. නාග නෞක 30 මේ අපි ඉන්නේ කෞතුකාගාරේ ටිකක් ඇවිදගෙන යන තමාරු. බලමු බලන්නේ ඉතින් තව කොච්චර දුර යන්නේ ඉතින්නේ. අහිදකෝ ඉවරයි ඉවරයි. ඔව් මෙතනින් අවසන් වෙනවා. මේක මෙතනින් අවසන් වෙනවා. ඉපාරනේ මේ දින උණ්ඩක වැඩව. අම්මෝ හරි මහන්සි. දහවත් ආයුද මේකට කියන්නේ උමංග ගබඩාවක් කියලා. දැන් අපි අතුලට යන්න යන්නේ මේ උමංග ගබඩාවේ. මේ උමංග ගබඩාව හදලා තියෙන්නේ සිලිකා වැලි භාවිත කරලා. මොකද රෑට හදිසියෙන් ඉදුලිය නැතුව ගියොත් එහෙම පේන මේ ඌර දිස්නයක් පේනවා සිලිකා වැලි වල. මේක තමයි උමංග ගබඩාව. මේ තියෙන ත්‍රිකුණාමලයේ බලකොටුවලු අපි අතුල යනවා. අපි ඉන්නේ ඇතරම ත්‍රිකුණාමලයේ ස්වභාවික වරායට ආසන්නව ඉන්නේ. අර පේන්නේ මූද. ඔයගලට පේනවා මේ මූද හරහා මූදෙන් මේ ඇතුලට එන්න බොක්ක වගේ ස්වභාවිකව පිහිටලා තියෙන මේ බොක්ක තමයි මේ තියෙන්නේ. මං හිතන්නේ මම භාවිතා කරන වචන එච්චර ටෙක්නිකල් නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ එන්නේ මෙහෙම ස්වභාවිකව. ඊට පස්සේ එහා පැත්තෙන් පටන් ගන්නේ වරාය. ඔයගලට පේනවා වරාය. අන්න අතන කඳු වගේ තියෙන්නේ. එතනින් එහා පැත්තේ තමයි වරාය තියෙන්නේ. හැබැයි අපිට පේන්නේ මෙන්න මේ හරිය. ඔයගලන් නැමක් පේනවා අන්න අතන නවත්තලා තියෙනවා. මේ ස්වභාවික වරාය එක කොටස් තමයි මේ තියෙන්නේ. මේවට බුහු කියලා කියන්නේ. එතකොට ඔයගලන්ට පේන අන්න අතන කඳු දෙකක් පේනවා. ඒවලට කියන්නේ සෝබා අයිලන්ඩ්ස් කියලා. එහෙමයි මට නාවික හමුදා මේ මහත්මයා මට කිව්වේ. ඊට පස්සේ පේනවා ඔයගලන්ට අර ඈතින් ප්‍රීමා ෆැක්ටරි එක. ප්‍රීමා ෆැක්ටරි එක. ඊට පස්සේ තවත් අතුලට එන්න අන්න අර විදියට බොක්ක පිහිටලා තියෙනවා. ඉතින් මේක තමයි ස්වභාවික නාවික වරාය. මේ අපේ රට කොච්චර ලස්සන රටකද අපි ඉන්නේ. මේ වගේ විවිධත්වයක් තියෙන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව. අපි ඉන්නේ නිධානයක් උඩ වාඩි වෙලා. මේ අතුලත වරාය පරිසරයේ ස්වභාවික දූපත් පහක් වගේම පිටත වරාය පරිසරයේ ස්වභාවික දූපත් හතක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් දැන් වාර බලා ගන්න පුළුවන් මේ අක්කාවේ දකුණු පස්සේ ප්‍රමාණ බලන්න මේ මුදු ස්ටෑන්ඩ් සුදුපාට විශාල කර්මාත් ශාලාවක් නැත්නම් ආයතනයක් බලා ගන්න පුළුවන්. ඒ තමයි හැමෝටම පේනවා නේද? හරි. ඉතින් ඒ තමයි 1977 කියන වසරේ එමු නැත්නම් JR ජයවර්ධන කියන ජනාධිපති කාලවකවානුවේදී සිංගප්පූරු රජයත් එක්ක ගිවිසුම් කරලා නැත්නම් ඒකාබද්ධ වෙලා 1980 කියන වසරේදී උඩට පස්සෙත් ප්‍රීමා සිරුගුපිටි සමාගම තමයි මේ ආසාව වහසින් වාරණ ඔය ඉදිරියේ බලා ගන්න පුළුවන් වෙනවා. හරි ඒ වගේම යාත්‍රාවේ දකුණු පසින් ඉදිරියට වෙන්න ඔයාලට පේනවද රතුපාට නැවක් නවතල තියෙන ශාල කර්මාන්ත ශාලාවක් පේනවද බලන්න. අමඩෝ මේ නොමේ ආතල් දකුණු පසින් ඉදිරියට වෙන්න ඇතින් පේන ඇති. ඉතින් මේ කර්මාන්ත ශාලාවක් තිබෙන ස්ථාන ඉස්තරන තිබෙන තියෙන්නේ ඉච්චුයි සුභගෙන සිමෙන්ති කර්මාන්ත ශාලාව නමුත් වර්තමානයේ ජපන් සමාගමක් වන ටෝකියෝ සුභගෙන සිමෙන්ති කර්මාන්ත ශාලාව තමයි ආතල් දකුණු පසින් ඉදිරියට වෙන්න බලා ගන්න පුළුවන්. මේ වගේම ආයෙත් පේනව නේද මේ යකාව වම්පසේ ඉදිරියට වෙන්න පේනවද බලන්න ලොකු නෞකාවක් නවත්තලා තියෙන ස්ථානයක එක පොඩි ගොඩනැගිලි වගේ පේනව නේද ගොඩබිමේ. හරි. ඉතින් මේ ගොඩබිමේ නිර්මාණය වෙච්ච ගොඩනැගිලි වලින් නිර්මාණය වෙලා තින්නේ ඉන්දු ලංකා කියන ගිවිසුමත් එක්ක ඉන්දියාවට පවරන තන් ඉන්දියාවත් එක්ක ඒකාබද්ධ වෙලා නිර්මාණය වෙච්ච ලංකා IOC කියන පුද්ගලික සමාගම තමයි ওই විශාල නෞකාවෙන් එහාට ගිරිච්ච ගොඩබිමේ අර ගොඩනැගිලි වලින් වාට බලා ගන්න පුළුවන් ඇති. මේ වාර්තික
Awas, saya tuh, indah. Warna tante, Pak, ya, kamu nolak kita, Ruwet. Mei, camp, pakai pendek.